අයිබෝුවන් සුවමධ්‍යහනක්. ඔබ ස්වාදරූපාහනි මධ්‍යහන ප්‍රධාන පවෘති ප්‍රකාශය සමගින් ප්‍රථමයන අධනය පුවත් සිරස් තලවෙත. මරණ විසි දෙකක් සමගින් සමස්ත කරෝණ මනන සංකඛ්‍යාව හත්ස අසූ හයක් දක්වා ඉහලට. ඉක්දහස් අටසි අනු හයිදෙනෙකු ආසාධිත විද්දී කොරෝණා වැළඳුණු එක්දහස් තුන්සිඇතිස් පස් දෙනෙකු ස්වේෙන් ගෙදරයයි. රත්නපුර හා නුවරෙලිය අලුතින් ග්‍රාමණිලදහරරි වසම් විස්සක් හුද කලාවෙ. ඉංගිනියාගල නිදන් හැරු නවයක් පොලිස් දැලේ. චීන රොකොට්ටුව ඉන්දිය සාගරයට කඩා වැටි. රත්නපුර හා නුවරලියයන දිස්ට්‍රික්කවල ග්‍රාම නිලිධරී වසම් විස්සක් අලුතින් හුද කලා කෙරුණා තර එක් ග්‍රාමනිල්ධදරී වසමක හුද කලා කිරීම ඉවත් කලාා. රත්නපුර දිස්ශ්‍රික්කයේ රක්වාන පොලිස් බල ප්‍රදශයේ දොලේකන්ද රම්බුක් කත්ලාන තනබෙල ඉලඹු කන්ද පොතුපිටිය දකුණ යන ග්‍රමණල හැරි වසම් අද පෙරවරු හයයි තිහ සිට හද කළලා අෙරුණා. එමෙන්ම කලවාන පොලස් බල ප්‍රදේශයට ඇත් පනාපොල කුඩුමිරිය කුඩව දෙල් ගොඩ නැගැහිර, දෙල්ගොඩ බටහිර දවුළුගම ගගලගමුව කොස්වත්ත තපස්සර කන්ද වතුරාව, වෙබිය ගොඩ ද්දාගල නැගනහිර වැද්දාගල ටහි ය ්‍රාමණල හරරි වසන් මෙම කලවාන බටහිර ග්‍රාමණල දහරරි වසම, ප්‍රධහන නගරේ සිට නැගැනිහිට දොලේහෙෙන මන්සන්දය දක්වා ප්‍රධහන මාර්ගේ දෙපස හදකලා කරතිබෙනවා නොරෙි දිස්වවික්කයේ ලිදුල පොලිස් ල ප්‍රදේශ උබස් වතු අයද. අද පෙවරු හයයි තිහ සිට හොද කලා කළ බවනිවේදනය කරනවා. මෙය අතර කළුතර දිශවික්කේ පානදුර පොලිබ ප්‍රදේශී නරම්පිටිය ග්‍රාමණල හරරි වසම හදකලාබවි ඉවත් කෙරු. අසුගිය දෙවනදා සිට ඊයේ දිනය දක්වා සිදූ කොරෝණ මරණ විසි දෙකක් පිළිබඳව සෞකිසේවා ධ්‍යක්ෂ ජනරල්වරයාත් අහවරු කරනවා. එම මරණ සමගින් මෙරට සිදූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හත් සිය අසූ නවයක් දක්වා ඉහළ ගියා. ාගම වදිංචේ හැත්තෑ වනවේ පසු පිරිමිපුදගලෙක් කඩවත හැට හැවරදි පිමිපුදගලෙක් මුල්ලේරයාාව උතු ප්‍රදේශයේ හැටහැවදි කාතාවක්. අවත්තුකඩ අසු හැවරදි පිරිිපුදගලෙක් මොරටුවේ හැට හත්හවරදි පිමිපුදගලක් ලුණු කැටිය මඩිත්ත්‍රේශයේ හැටහැවරදි පිරිමිපුද්ගලෙකුද මෙස මියගේ අය අතර සිටිනවා. පදිය පැල්ල ප්‍රදේශය හත්ත හැවරදි කාතාවක්, කොළඹ අට ප්‍රදේශය හැත්තෑ දෙවනවිය පසු පිමිපුදගලෙක් ුලත් කොහපටියේ හැට එක්හැවරදි කාතාවක්, හොන්ස් කිරේ අසු හතර හැවරදි කාතාවක් මෙන්ම කටුගස්තොට පන හත්හැවරදි කාතාවක්ද කොරා හේතුවෙන් ම ගයාා. ගන්නොය්‍රේශය asසුහැරදි පිරිම පුදගල, හොර පැල ප්‍රදශ හැතැඇතුන් හවරදි පිරිම පුද්ගේ, ගනමුන්ල අසතුන් හැවරදි කාතාවක්, ගුරදනිය ප්‍රදශය හැට අටහැවරදි පිරිම පුද්ගක් ගඩවත හැත්තෑතු හැවරදි පිරිමි පුදගලක් මෙම බල ප්‍රදේශය පනස් අට හවරදි කාතාවක්ද. ියග අය අතර සිටිනවා. අගලවත්ත ප්‍රදේ හැ හැරදි පිමිපුද්ලෙක් වහන්දුව ප්‍රදේ හැතැ හතරැහැරදි පිමි ද්ගලෙක් පොදල හැත්ත අටහැරදි පිමිපුදගලෙක් ල ගදර හැට හැරදි පිරිමි පුදගලෙක් මෙන්ම ගන්නරුවේ හැට පස්හැවරදි පිරිමි පුද්ගලෙකුද, කරෝනාා ආසාධනයවීමේ ගිය විසි දෙදෙනට ඇතුලත්. නිරෝධහයින නීති කඩරන පුද්ගලින් අතරන් ගෝට ගනීමේ මෙහෙුම් තවදරටත් ක්‍රියත්මක බව පොලිසිය පවසනවා. නිරධයනයට අදාළ මෙහෙුම් තෞදුරටා තකණ්ඩව ක්‍රියාත්මක වෙනවා. විශේෂෙන්ම කෝවි් රෝගේ ව්‍යාප්තිය කෝවි ඩාසාධතීන්ගේ තපත්්‍රිය සම්බන්ධයෙන් සලකා බලා. වැඩිදුර මෙෙුම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා, පොලිසිය තීරණය කරති බෙනවා. එවාගේම විශේෂන්ම අද ඉරිදාාදිනේද. තෞදරටත් මෙහෙුම් වැඩිපුරන් ලධාරනයෝ දවා ක්‍රියාත්ම කරනවා විශේෂයෙන්ම රාත්‍රී කාලය තුළ සාධ පැවැත්වීම කණ්ඩායම් එකතුවීම ඒවගේ මත් පැන් සාද පැවැත්වීම මේ පිළිබඳව අපේ දැඩි අවධාන යොමුයි තිබෙනවා. අකණ්ඩ වැටලීම සබන්ධය සුදුකරනු ලබනවා. ඒයේ දින ශ්‍රී ලංකාවපුරා සසිදුකරන ලද නිරෝදායින මෙහෙයුම් මලද පුද්ගලීන් හාසිී විසි හාය දෙනෙක් පමණත් තඩංකොට ගෙන තිබෙනවා. ඒවගේ මේ දක්වා අතඩංකොටගෙන ඇති මුළු සංඛ්‍යාව. යදාහස් නමසියය හැට පහක් පමණ වෙනවා මෙයින් හයිදාහකට ආසන්න පිරිසකට මේදක්වා නඩු පවරාතිබෙනවා එවගේම නමසය හැට පස්තෙනෙක් පොලස් ඇපමත මුදුව ඇහැරි අතර ඉදිරිදිනවලල්දී ඕන්ටේෙහිව අඩු පැවරීමට නීීමිතව තිබෙනවා විශේෂෙන්ම නිරෝදායන ීන්වලට අනගතව කටේතු නොකරන අය සම්බන්ධයෙන් ක්‍රියාකරීමට නිලෑැඳුමින් සැසු පොලිශ්‍රධාරීන්ට අමතරව සිවිල් සිවිල් ඇඳමින් සැසු පොිස්ශ්‍රදාාරීද යොවාතිබෙනවා ඒදින දී මෙරටින්, කොරෝනාා ආසාධතීන් එක්දහස් අටසසිනු හය දෙෙනෙකු අලුතින් හඳුනා ගැනනා මෙ අතුරින් හයිදෙනෙකු විදේශයන් හි සිට මෙරට පැමිණියයයි. ඉතිරි එක්දහස් අටසි අනු දෙන මෙරැටින් හඳුනාගැති බෙනවා. ඒෙ දිනේ වැඩිම ආසාධතිීන් පිරිස හමුව ඇතේ කොළොමදි ශ්‍රික්කෙන් එම සංඛ්‍යාව හාරසිය කොළහක් වනවා. කළුතරින් තුන්සිය පනස් අටදෙනෙකු මෙන්ම ගම්පහින් තුන්සියහලිස් හදෙකුද හඳුනාගැති බෙනවා. අලුත්තවුරුදු සමෙන් පසු හමුමුවී ඇති සමස්ත කොරනා ආසාධතන් සංඛ්‍යාව විසි හදහස් පන්ස හත්තෑකක්. මෙයනුව මේදක්වා මෙරටින් ආසාධිතීන් එක්ෂ විසි තුන්දහස් දෙසය තිස් තුන් දෙනෙකු හඳුනා ගැනුණවා. එන් එක්ෂ තුන්දහස් අනු හද දෙෙකු පර්ණ සවේ ලබවා දධනවදහස් තුන්සේ පනස් දෙනෙකු තෞදුරටත් ප්‍රතිකාරලබනවා. එමෙන්ින්ම ඒයේ දින තුළ පුද්ගලින්, එක්දහස් තුන්සිතිස් පස්ද දෙෙකු ර්ණ ස ලබාර හල්බලින් පිට වගයා. ත්‍රවිදහමුදාව පාලනය කරන නිරෝධහන මධ්‍යථන හත්තෑනවඒක පුද්ගලින් හයිදහස් සටසිය හැට දෙෙකු ෞදුරටත් නිරෝධායිනය වනවා මෙ අතරජ වෛදිනල ද හරින්ගේ සගමේ විහයික සබික, වෛ්‍ය ප්‍රසාත් කොමගේ මහතා මෙලෙස අදහස් පල කලා. අපි දකිනවා දැඩිසත්කාරයකවල සහ රෝගී තත්කාර කර රෝහල්වල ඇඩංවල දවිතාව යම්කිසි ආකාරයකින් පිරියමින් පවතින බව. එවගේම රජය සහ අනිකුත් පර්ශෝ සහ කරනවා ඇදන්ද හරිතාව වැඩිකිරීමටති මේට ඉතාමත්ම කඩින මේ විසඳමක් ලබාද යතු මොකද ඉදිරි සතිකීපේදී තවදුරටත් මේ රෝගෙන් වැඩුවීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. එහින්දා ජනතාව හැටට ජනතාවගේ තමුන්ගත් තමුන්ට දීගතියනඒ උපදේශ පිළිපඳින්න්ද ඒවගේම ඒ වගකීමක් ඇතුව කටයතු කරන්න සංචාර්ණ සීම පනවන කාලය තුළෙදී. ඒ සංචන්න සීමක් හඩ නොකර නිවශවලට වෙලා රැදීන්න ඒවගේම තමුන්ගේ ආරක්ෂව සඳහා ප්‍රතිශක්ති කරය වැ වැඩිකරගත හැකි ආහාරපාන සහ ක්‍රියාකාරකම්බලයන්න මද්‍රගය දුම් වැටි පානය වගේ දේවල් ඉවත් කරගන්න. මෙට කෝනනා මර්දන වැඩි වෙල සබන්ධ කරණය කිරීම සඳහා පලාත්මට මේ නියෝජෞ්‍යසේවා ධයක්ක්ෂ ජනරල්වරන්. ව දෙෙකු පත්කිරීමට සෞඛ්‍ය මාත්‍යංශය පියවරගත්තා. සියලු පත්වලට ගොස් කොෝනා මර්දන වැඩ පිළිවෙල නිරීක්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපීම සඳහයි මෙම නිලදහරින් පත් කරතිබන්නේ. දෙවෙන පුරා කොරුණනා ප්‍රතිකාර මධ්‍යස්ථාන එකේ පහ්‍ර්‍යාත්මක වනවා. එම මධ්‍යස්ථානවල ඇඳැන් දහනවදහසකට ආසන්න සංඛ්‍යාවක් පවතිනවා. මීට අමතරව යුදහමුදාව සසිදුව ප්‍රදේශයේ ඇැන් එදහස් පන්සයකින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හා බූස ප්‍රදේශයේ එවැනි මධ්‍යස්ථානයක් සූදානම් කරමින් පතිනවා. වෙන පුරා ති ොහල්වල එක් පවාටවක් කරෝුණා ප්‍රතිකාර සයාවන් සඳහා වෙන් කිරීමට සෞඛ්‍යමාත්‍යංශය මේ වන විට තීරණය කරතිබෙනවා. කොරෝනා එන්නත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මක වෙනවා ඒ පිළිබඳ මේවාර්තාව ගයන් ඇල්ලෙකොටගගේ. COVID 19 එමත් තන් අපි කවරු හඳින් මදුරන කොරෝණාව අෛරසේ මේ කොරනාවෙන් බේරෙන්න්නට හොදර්ම විසඳම විදිර හදුරන තියන මේ වෙනකොට එන්නත ලබාගැනීම. එනිසාම ම අකර ජතිපති ගෝටාවේ රජක්ෂ ඇතුම ප්‍රමුක්ක වත් පන් වජය කොවිවලින් හම්බත්වලයින් අපි රටේ ජනතාවට මේ එන්නට ඉක්මනින් ලබා දෙනට කරජු සූදාන් කරල තිනේ. ඇිද මට පෙ ට්‍ර සැනික එන්න බාදීමේ කටු සිදු කරන අරද පරටේ බොහෝදනකට ඇස්ට්‍රසනික එන්නට ලබාදුන්න ඒවම තමයි රසියාව නි්පාද ස්පට්නික් එන්නද මේනට දිවන ස්ථාන කිහිපේද ලබාදීමේ කටුතු ආරම්ගරල දින මේ ස්ථානද අදනදී ලබාදන්නන්නේ මේ රුසියාවේ නි්පාදත ස්පට්ික්න. ස්පපුට්නික් එන්නට ලබාදීම හතරවන දිනය වෙනුවෙන් එද හස් දෙසය දෙනකුට පමට එන්නත් කිරීමේ වැඩසටහනයි මෙලෙස ආරම්භ කරුණේ ඒ වැල්ම්පිටිය කොට විලස් ්‍රී සුමනාආරාම විහාරස්ථානේදී. හිද අදහසකූ ගොතටුව සෞඛ්‍ය වයිදිනලදරී වද්‍ය ශිරෝමිද සිල්වා මහත්ම ප්‍රකාශ කළේ අකන්්ඩව එන්නත් කිරීමේ වැඩ පිරිවල ක්‍රාත්මක වන බවයි වයිතුමින්න්ද මේ එන්න පිල්බඳ කතරන්ට විශෂ මේ කොරන එන්නට පිරිිබඳ කතාරකට ජනතාව තුළ පෑනගෙන පලවෙන් ප්‍රශ්න තමයි සයිඩි ෆෙක්සේමනතම එන්නති අතුරු ප්‍රතිපල මොනවාදෙන පි දක් ස්්‍රනික එන්න පදිනකට ඒගේ අම්යම් අතුර ප්‍රතිඵල තිබ්බ දැ ස්පට්නිි එන්න ම්න්ධයෙන් කොහොමද මේ අතුු ප්‍රතිඵල තත්වයක් මතුවිලා නොදොද. ස්පුට්නිික් එන්නට ලබාගත්තාය දැන් ඊය වෙන කොට දුන්දාහක් විතර අපේ සෞ්‍යවදදි නිර්ධාී කොට්ටාශයෙන්න්නත් ලබා දුන්නා. නමුත් එන්නත් ලබාගත්තායගේ නුත් පසු විපරම් කරාම අතුරු ආබාද කිසි කෙනෙක් වාර්තා කරේ නෑ. <steans> feet, them, ැ ඇස්ට්‍රසනිකා එන්න අපි සෞකිකාර් මණ්ඩිේ ලබා අයගත්තම බොහෝ දෙනෙක්ට ඇඟ පතරුදාව මද උනගතය වගේ තිබ්බ නමුත් මෙම එන්න තේ එවැනි අතුරුවාබාධ වාර්තා වනේ නෑ මේ දක්වා. විශම කාරන තමයි ද මේ කොුණනා රෝග තියන විශේෂම දේ තමයි අපි දන්න අප තිය නොද කියලා පිCR පරීක්ෂණ කනතුරු දැන් මේ එන්නස ලබාගන්නට මේ කොරුණ වෙේ ඇතම් විට තියනට පුළුවන් ශරේර ඔවු ොද. දලෙක් න්න බගතතු ොයිගේ දත්වත්න ු දුුස ත ගන්න. පී පරීක්ෂණයකට යොමුවේච්ා ප්‍රතිඵල එනකං ඉන්න අය හෝ කොවිඩ් පොස්සිටිව් අය මාසයක කාලයක් වගේ ඇතුළත එන්නට ලබාගතයුතු ගන්න එපා කියලා තියන්නේ වැනි අයට එන්නට සුදුසු නෑ. ට ිCR පරීක්ෂණයක් කරගත්තා අයත් ප්‍රතිඵල ආවම තමයි දන්න අප . වි පටි ුද ැට ද කියලා. එවැනි අයත් එන්නත් අපිට ලියාපදිංචිකන්න කොට අහානවා ඒ අය අපි එන්නත් කන්නේට යොමු කරගාය නෑ ඒගේ වයතුවෙනි දෙන්න තව කොච්චර කාලයක් තව කොයි ප්‍රමාණයක රගෙනෙක් කොයිකොයි ප්‍රදේශවලට ප්‍රදේශ කියයකට දිනකීක් මේ එන්න විදීම සැසු ක දන මේසානන්න. ගොතතුට සෞඛ්‍ය වාද නිධාරී කොට්ටාශේ රෝගීන් බහුලවවාර්තා වුණු ග්‍රාම නිල්ධාරී වසම්බල තමයි එන්නත් ලබා දෙන්න සැලසුම් කරේ. ඒ අනුව අද හතරවෙනි දිනය. එතොට අදත් ග්‍රාමනිල්ධාරී වසම් දෙක ජනතාවට තිහත් හැටත් අතර එන්නත් කරන්න වැඩසට හන ක්‍රියාත්මත් කරනවා ඒක්කම හෙට සඳුදා අංකහරුවාද පදාද ප්‍රහස්පතින් කියන දක්වා. දිනකට වසම් දෙකගානේ එන්නත් කිරීම සිද්ධකරන්න බලාපොරොත්වෙනවා. තොට දිනකට දාහත් එක්දස් දෙසිියත් අතර ප්‍රමාණයක් අපිට එන්නත් ලබාදීමේ හැකියාව තියෙනවා. මේ අතරු වැල්ලම් පිටිය මහජන සෞඛ්‍ය පරක්ෂක අජත් විතානගේම හතා ප්‍රකාශ කළේ ජනතාව ඉතා උනන්ුවෙන් එන්නත් කිරීමේ වැඩ පිළිවලට සහදක්වන බයි. පි අද උදේ අටන්ගත ෙත් ලබ දීමමදැ පැදක්ත්ගත ලන ේනකටි හ පන්සි අනුනාමයක් මෙන දීලතියන ඉතින් ඉතාමත්ම තාම හොඳ උන්දුවගේ න්න ලබාගෙනීම වෙලා සිද් වේවා ඇතනමිග අවුදු තිහත් හැටත් අත කාන්ඩට රුසිය ශාධම ස්තුක් ෙන්නත. ඉසල්ලාම අපි ඉදැන් අද ේනට හරදාට ඩි ප්‍රමාණයක් දිීලතියෙනවා. සිම සංකලතාවයක් වාර්තයරන ඉතාමත්ම නියට එන්නතක් සංකුලතා හරිමාආඩුයි. ඒෙතින එවන වි ඇස්ට්‍රස්සනිකායන්නතේ පළමු මාත්‍රාව, නවලක්ෂ විසි පන්දහස් දෙසේ හතලස් දෙදෙනෙ කුට ලබාද අාවසන්. හිද දෙවන මාත්‍රාව එකක්ෂානූ හතර හස් නවසය පස්තෙනෙකුට ලබාදුන් බවයි සෞඛ්‍යමාත්‍යංශය සඳහන් කරන්නේ. සයිනෆා මෙන්නතේ පළමු මාත්‍රාවද තුන්දහස් එකේ පනස් අට දෙෙකුට ලබා දුන්නා. එම එන්නත ශ්‍රීලාංකයන් සඳහා ලබාදීම කටයුතු ඒ සිට ක්‍රියාත්මකයි. ස්පූට්නනික්ෙන්න්නතේ පළමු මාත්‍රාව ඒ දිනේවන විට දෙදහස් නවසියනු හයිදෙනෙකුට ලබාදී තිබෙනවා. අද දිනේද එන්නත් කරන වැඩස සහන ක්‍රියාත්මකයි. ීනඒේ නි්පාදිත සයින් ෆාම්ෙන්න්නත කොම නගරසීමාවේ පදිංචිකරුවන්ට ලබාදීම අද පෙරවරුවේ ආම්භ කෙරුණා. ජින්තුපිටිය හා මට්ටක්කුලියන ප්‍රදේශවල වයයිසෞරුදුත් තියහත් හටත් අතරසීමාවේ පසුවනයට ලබාදීම මෙ අනුව සිදුවනවා. එන්නත් කරනේ හරහා රෝගීන්ගේ සංඛයා වඩුකරගනීමට හැකිවන බවයි සෞඛ්‍යාංශ මහිදී පෙන්වාදුන්නේ. කොරුුණ හතුවෙන් ලොව බලවත් රටවල් පවා මේ වෙනකොට අසරන වෙලයිතියෙන්නේ. කොරුණා මැඩ පැවැත්වීමට කළ හැකි සෑම දෙයක්ම නොකොළොත්. අපටත් ඒ තත්වය උදාවෙනක වලක් වන්න බැෑැ. එනිසාම ස්වාධින් රූපවාහනි මාධජාලයේ මොලිත්වයෙන් විශ්ව ආශිර්වාද හෝරාව ඒ ක්‍රාත්ම කෙරුණා. විශ්ව අශිර්වාද හෝරාේ බෞද්ධආගිකවැට ස්ටාන් පැවැත්වන්නේේ හොු පිටිය ගංාම විහාරස්ථානයේද. ඒ විහාරාධිකාරී ආචාරය පූජ්ජ කිරරිදේ අස්ස ජිස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදිී. ස්වරු පහි තලි සටයදනු සුබහෝරේදේ පහන් දල්වමින් මෙම ආශිීර්වාද පූජාව පැවැත්තුනා මෙම වෙලාවටම චබ්ද පූජාවක් ද සිදුෙරුණා බෞද්ධ කතෝලික හින්දු හා ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානවල්දීද මෙම ආශිර්වාද හෝරාව ක්‍රියාත්ම කරුණා. මෙ අතර ප්‍රධාන වැඩස්ටහන් වට සමකාමීව දිවන පුරා බොහෝ වෙහෙර විහාරස්ථාන හා අන්‍යාකක මධ්‍යස්ථානවල්දීද, විශ්ව ආශිර්වාද හෝරාව ක්‍රියාත්ම කරුණා. මහනුවර බහිරව කන්ද ශ්‍රීීමමහබෝධි විහාරස්ථානයේදී, මෙම පින්කම් පැවත්තුනේ විහාරාධිපති පූජ්ජ යටවත්තේ දම්මානන්දස්වාමින් වහන්සේගේ අනුශාසන පරදී. සුබමහති පහන්දල්වා රතන සූත්‍රය සච්ඡායනා කරමින්, කටුගස්තට කහල්ල පුරාන විහාහරස්ථානයේදීද, විශ්ව ආශිර්වාද හෝරාව ක්‍රියාත්ම කරුණා. ඒ විහාරාධිපති පූච්ච වටපානේ දම්මකිතිස්වාමින් වහන්සේගේ අනුශාසනා පරදිී. த்தலம ්‍රரிக்கே வேහර விහාරස්ථනලமෙන්ම கத்ததோோலிිக்க தேවස්தாන முஸ்லிම් பල්லிහා hinந்து கோவில்வද விஷ්ව ஆශர்வாද හෝறාව பிரரியாත්மக்கරண. நாத்த்தண்டிய வீரහන விද්‍යරන පිරවෙන් විහාරස්ථානே දද, රத்தන சූතரே சச்சனா කරමින් සயு தினாට ஆශீர்வாදකිරීමச் சிදු කරணா. කොරෝනාා වවදුරින් සමස්ත ජාතිීම අරක්ෂාවී ලොව සූපත්භාවයට පත්වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව වෞනිියාව මඩුකන්දේ ශ්‍රී දළදා විහාරස්ථානයේ දීද පින්කමක් පැවැත්වනා. ඒ විහාරාධිපති පූජ්ජ මූ අල්ට ගම අනන්ද ස්වාමින්න් වහන්සේගේ ප්‍රදහනත්වේ. පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුද පිමේදී ද මෙම පින්කම පැවැත්වනා. ්චේ ගල්කට දමනේ අතදස්ස ස්වාමින්න් වහන්සේගේ අනුශාසනා පරිදි පැවති මෙම පින්කට පො නව දිස්ත්‍රිටලයකම් A ධර්මසිි මහතා ඇතුළු පිරිසක් සභාකී වනා ඉගිනියාගල පරගහැ කලේ ප්‍රදේශයේ නිදන් හාර්මෙන් සිටි නවදෙනකූ පොලිසිය අතරංගුවට ගත්තා. ලංකා ොලිසි විසින් සිදු කරනු ලබන පරිස්සරයට හානිකිරීම සම්බන්ධ මෙහෙයුම් මේ වගේ වනන්තර එලි පෙහෙළිකිීම කැලෑ එලිකිරීම එමෙන්ම පුරාවස්තු විනාශකිරීම නිදන්හැරීම මේ සම්බන්ධ මෙහෙුම් තෞදදුරටත් අකණ්ඩව සිදුකනු ලබන. ඕවි වසංගතයට අදාලව නිලධාරීින් යොදවාතිබුණත් සම්ප්‍රදාායික මෙහෙයුම් මෙයාආකාරයටම සිදුකනු ලබනෝ. එමෙන්ම ඒ දින ඉගිනි ාගල පොලිස්වසේ පරගහක් කැලේ ප්‍රදේශයේදී නිදන් හැරීම යදන පුදගල ම්ද ර. ොඩ ගෙන තිබෙනවා මේ අතර කාන්තාවන් දෙෙදරෙක් ද සිටන බවටයි වාර්තාාවී තිබෙන්නේ. විශේෂයම නවීන පාංග උපයෝග කරගනිමින් ගෑසිලින්ට රාියත් උපයි කර ගනිමින් යම්කිසි ආකාරයක කැනීමක් සිදුකර ඇති බවට වාර්තාාවෙනවා ඒ අනුව ලද තොරතුරක් අරනුව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතිනවා අතරංගුට ගත් සැකරුවන් අද දින අම්පාර අධකරණය වෙ ඉදිරිපත් කිරීමට නීමිතව තිබෙනවා ඉංගිනියාගල පොලිසිය විසින් තවදුරටත් මේ සම්බන්ධයෙන් පර්ීෂණ පවතුන් ලබ. දිවයින ප්‍රදේශ කිපේකින් නීති විරෝධී මද්‍රව්‍ය රැසක් අතර ගූටගෙන තිබෙනවා. න්දියාවේ සිට රැගෙනා රුපියල් කෝටි හතක කේරල ගංජාතගේයක් සමග, ඉන්දිය ජාතිකීන් හත් දෙෙකු නාවික හමුදාව අත්තඩම් ගෝට ගත්තා. කේරල ගංා කිලෝග්‍රම් දෙසිේඇතිස් පහක ප්‍රමාණයක් කුදුරමලයි මුහදුතීරේදී මෙසේ අත්තඩම් ගට ගැතිබෙනවා. වයම්ඹ නාවික විධනයටඇත් නිරධාරෙන් පිරිසක් සැකටයවතු යාත්‍රාවක් නිරේක්ෂණය කිරීම මෙම කේරල ගජාතගේ ස්වා ගැනුනා. කොෝනාවධන මහමුවේ අත්තරම් ෝට ගත් මෙම කේරල ගජාතගේ කුදුරමලයි මුහදුවෙරලේදීම ගිනිතබ විනාශකිරීමට නාවික හමුදාව ක්‍රියා කලා. අතනගට ගත් ඉන්දියෙ ජාතකන් එරට වෙරලාරක්ෂක බලකායට දැනම්දදි, නැවත ඉන්දියාව බලා පිටත් කරවීමටයි ක්‍රියාකිරුණේ. රුපියල් ලක්ෂ හයක් පමන වටිනා කරල ගංා කිලෝග්‍රෑම් පහක් සමඟ පුද්ගලයෙු පාදුක්ක ප්‍රදේශයේදී අත්තනංගුවට ගැනනා. රත්මලාන ප්‍රදේශයේ පදිංචි පනස් අතහැවරෙදි මෙම පුද්ගලයා කලක්පුරා ඉතා රහසි ගතව මෙම ජවාරම සිදුකරති වෙනවා. පාදුක පොලිස් කොට්ාශේ පුද්්‍යංශයට ලැුණ තුොත්තුරට අනුුවයි වැටලීම සිදු කරුණේ. වෙන්නපුූ බොරල්ල ප්‍රදේශයේ නිවසක තා සූක්ෂමුරින් පවත්වාගෙන ිය නීතිවිරෝධ ත්තැන් නිශ්පානාගයක් වැටීමට වෙන්න පුව පොලිසිය සමත් වනා. නිවසේ රූපවාහිනයන්ත්‍රය තබාති භූස්ථානය පොළව අභ්‍යන්තරයෙන් සම්බන්ධ කරන නළමාර්ගයක් කරහා මෙ මත් පැන් ඉතා රහසිගතව ලබාගෙන තිබෙනවා. ඒත් සමගින් ස්වාද රූපවාහනි අධ්‍යන ප්‍රධන පෘති ප්‍රකාශය මතකින් නිමාවට පත්වනවා අප යලි තවන්නේ පැන් පැ පත්සම සබද වස.